Neth FM Balumgala Kapavi Janata Seveyata. Laibon, subuh desanak. Laibon angin subuh desanak. Ada satu sanduda. Satu sanduda besar. Neth FM satu dua sanduda. Apa mevidi hita Arab berkerana Balumgala berdasarkan. Apa dah nama me orang kita. Satu ting ini nang apa nirogi we nona. Nirogi we hiti natang satu tapi telangin naik awal dawat. Iting apa rata janata we nirogi mat naik kilat bahwa awastavan waldi lokas awke sanggitane kilat ibu na. Habis ada api kata kerana sudah nama we. අපේ රටේ නිරෝගීකම ඒ වගේම සතුටින් ජීවත් වීමේ හැකියාව උදා කර දෙන එක්තරා තරුණයෙක් ගැන. ඔව්. දැන් ඇත්තටම සතුටින් ඉන්න නම් තිරල කිව්වා වගේ නිරෝගී වෙන්න ඕනේ. නිරෝගී වෙන්න නම් අපි ගන්නා වූ අපේ චර්යාවන් ටික ප්‍රධාන වශයෙන් ගත්තාන් පස්සේ අපි ආහාර ගැනීමේදී අපි ගන්නෙ මොනවද? අපි කන්නේ මොනවද? බොන්නේ මොනවද? අපි හුස්ම ගන්නෙ මොනවද කියලා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් පසුගිය සතියේ වාර්තා වුණා කොළඹ නගරය තමයි. කොළඹ නගරයේ ඉහළ දූවිලි අංශු ඉතාමත්ම අධික විදිහට වැඩි වෙලා තිනු. ඒ නිසා අපිට මේ රට ජීවත් වෙන්න බැරි මට්ටමකට පත් වෙලා තියෙන තැනක හැබැයි අපි කොහොමද අපේ ශරීර සෞඛ්‍ය නිරෝගීව තබා ගන්නේ සහ අපි සතුටින් ජීවත් වෙන්න පුළුවන් පුජ්‍යලයක් විදිහට කටයුතු කරන්න නම් මොකක්ද කරන්න ඕනේ කියලා හොඳ පියවරක් තබන්නයි මේ කතා බහද ගෙනියන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සිදුවන මරණ වලින් 75ත් 80ත් අතර සංඛ්‍යාවකට හේතුව දේ වැඩියාව, ඒ වගේම රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම් වැඩිවීම, අධිර රුධිර පීඩනය, ඒ වගේම හෘදයාබාධ වැනි බොන ඕන රෝග කියලා. බොන ඕන රෝග බොහෝමයකට බලපානවා මේ අපි බොන පැණිබීම. හැබැයි අපි බොන පැණිබීම එහෙම බලපානකොට අපේ ශරීරයට හිතකර පැණිබීම වර්ගයක් ගැන මෙන්න මේ විදිහට තරුණෙක් හඳුන්වා දෙනවා. ඒ තමයි ජගත් පුෂ්ප කුමාර මහත්මයා. අපි ඔහුගෙන් අහමු මේ මොකක්ද කියලා. ඔබතුමා වෙනත් නව නිෂ්පාදනයක් කරන්න ඔබතුමන්ට අදහසක් ආවේ කොහොමද? ඌවවෙල්ලස්ස දුප්පත් වෙලා තියෙනවානේ. එතකොට ඌවවෙල්ලස්ස දුප්පත් උනේ නිදහසට හින්දා. ඒ කියන්නේ 1918 කැරැල්ල හේතුවෙන් ඌවවෙල්ලස්ස ගිනි තිබ්බා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී. ඒ කියන්නේ පළදරන සියලුම ගස් කපා ඉවත් කරා, හරක බාන වතු පිටි සියල්ල ඉවර කරා. ඒක නිසා ඌවවෙල්ලස්ස අද ඒ ප්‍රදේශයේ තියෙන ප්‍රාදේශීය ලේකම් කොටස ජලහිඟය, අල්තර අර්බුදය, බඩගින්න, ඊළඟට ඥාති අතර තියෙන විවාහ, ඉතින් අර දරුවෝ අර පැත්තෙන් අසරණ වෙනවා, කාන්තාවෝ අනිත් පැත්තෙන් අසරණ වෙනවා. ඉතින් ඒ තත්ත්වය මුදවා ගන්න තමයි අපි ආර්ථිකය නගා හිතවන වැඩපිළිවෙලක් යෝජනා කරන්නේ. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම ඌවවෙල්ලස්ස සස්්‍රීක ප්‍රදේශයක්. විශේෂයෙන් විවිධ වර්ගයේ පැතිගත්තොත් උක් වදා කරන්න පුළුවන්, බඩේල් වදා කරන්න පුළුවන්, වී වදා කරන්න පුළුවන්, අඹ විශාල විදිහට වදා කරන්න පුළුවන්. විදුලියේ ඩොඩන් ලෝක ප්‍රසිද්ධ විදුලියේ ඩොඩන් තියෙනවා. ඒ කියන්නේ හැම භෝගයක්ම වදා කරන්න පුළුවන් භූමියක් තමයි මේ පැත්තේ තියෙන්නේ. නමුත් අපිට බැරි වෙලා තියෙනවා මේ වෙනකම්ම අගේ එකතු කරලා ඒව වෙළඳ පොළ පෙවන්න. තිරල මේ දවස්වල වැඩිපුරම දේශපාලන වේදිකාවන්වත් කතා කරන්න මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නේ කොහොමද? ඒ වගේම රටේ පුරවැසියන්ගේ ආර්ථික මට්ටම වැඩි දියුණු කරන්නේ කොහොමද? දියුණුකම කොහොමද පිටු දකින්නේ? වගේ මාතෘකා තමයි වේදිකාව තුල කතා බහ කරන්නේ. හැබැයි වසර සිය ගණනාවක් තිස්සේ අපේ රටේ යටපත් වෙලා තිබිච්ච යථාර්ථය නැත්තම් මේ ඌවවෙල්ලස්ස වගේ රට සංවර්ධනය වෙලා තිබිච්ච ශාස්ත්‍රීය වෙලා තිබිච්ච නැත්තම් රටට බත සපයපු ආහාර සපයපු ප්‍රදේශවලට අත් වෙලා තියෙන ඉරණම පිළිබඳව කවුරුත් විධිමත්ව ගවේෂණය කළා ඒ සම්බන්ධයෙන් ස්ථිරසාර විසඳුමක් නොදීපු තැනක මේ එක්තරා පුජ්‍යලයක් එක් අයෙක් තනිව නැගිටලා මේ කරන්න යන මහා වික්‍රමයක් ගැනයි කියන්නේ යන්නේ. ඉතින් අගේ එකතු කරලා අපිට පුළුවන් වුණොත් ඒවා වෙළඳපොළ තෙවන්න ඌවවෙල්ලස්සේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. ඉතින් අපි ඌවවෙල්ලස්සට නෑගම්මන් වැඩසටහන යටතේ දරුවන් තවත් එකකින් පෙත්තක් දෙනවා වගේම බිබිලේ ගොඩක් අපි කෑන් කරලා ඒවා වෙළඳපොළට යොමු කරන වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා. දැනට බිබිලේ ගොඩන්ගේ ගියක් ගොඩන් වාරයට රුපියල් 3කටවත් ඉක්ම ගන්න බෑ. අපි යෝජනා කරනවා අඩුම ගානේ බිබිලේ ගොඩන්ගේ ගියක් ගොඩන් වාරයට රුපියල් 20ක්වත් ගොවියා අතට පත් කරන්න ඕන කියලා. ඉතින් එතකොට ගොඩන් ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කරන්න අපිට පුළුවන්. ඒ වගේම මේ සාධාරණ කොටස මේ නිෂ්පාදනයෙන් අපිට පුළුවන් වුණොත් දරුවන්ටත් වෙන් කරන්න අපි සාර්ථකයි. ඔබතුමාට ආපු සංකල්පය කොහොමද ක්‍රියාත්මක මට්ටමට ගෙනාවේ කොහොමද? ගොඩන් වගාවට ගොඩන් ගෙඩියට නිසි මිලක් දෙන්නොත් අපිට මේ තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන්. ව්‍යාපාරයක් විදිහට ඉතින් මම කීප දිනකට යෝජනා කළා Facebook කරාම මේකට අත දෙන්න, අත දීලා ව්‍යාපාරයක් හැටියට පටන් ගන්න. නමුත් කවුරුවත් ඒකට මැදිහත් වෙන්නේ නැහැ. සමහර වෙලාවට ඉතින් මගේ සීමිත ප්‍රචාරණ පරිමාව තුළ මිනිසුන්ගේ අවධානය යොමු නොවුණා වෙන්නත් පුළුවන්. නමුත් දැන් නිෂ්පාදනය කරාට පස්සේ මම හිතන්නේ ලංකාව පුරා විදේශ රටවල පාරිභෝගිකයෝ මේ ගැන අවධානයක් යොමු කරලා තියෙනවා. මේ ජගත් පුෂ්ප කුමාර කරන ව්‍යාපෘතිය නැත්තම් මේ මෙහෙයුම තමයි බිබිලේ තියෙන ඌව වෙල්ලස්සේ තියෙන දොඩම් එකතු කරගෙන ඇවිල්ලා ඒ ගොවීන්ට හොඳ මිලක් ලබා දීලා ඒ දොඩම් ආශ්‍රිතව නිෂ්පාදනයක් කරනවා ශක්තිජනක පානයක් විදිහට. ඒක වෙළඳ පොළට නිකුත් කිරීමක් තමයි එතුමා කරගෙන යන්නේ. ඔය බිබිලේ දොඩම් වලට මොකද්ද උනේ කියලා ටිකක් හොයලා බලපුවාම මෙන්න මෙහෙම කාරණා ටිකක් මට හම්බුණා. ඉස්සර මේ බිබිලේ දොඩම් ලෝක ප්‍රසිද්ධයි. ලෝකේ හරි ප්‍රසිද්ධ විදිහට තිබුණා. ඒවා ලෝක පුරා අලෙවි වුණා. එතකොට මේ දැන් ඔය අපේ රටේ එන කහපාට දොඩම් වලට බිබිලේ දොඩම් අභියෝගයක් වෙලා තමයි තිබුණේ. ඊට පස්සේ ඔය කහපාට දොඩම් මේ ලංකාවට එවන රටවලින් මොකද කරේ ලංකාවේ බිබිල දොඩම් ගැන පර්යේෂණ කරන්න කියලා ලංකාවට කණ්ඩායමක් කෙවුවා. එවලා ඒ අය එහෙ ගිහිල්ලා ඒ ජනතාවට මුදල් දීලා මේ අපි එන්නේ ඔබේ ව්‍යාපාර ඔබේ බිබිල දොඩම් ශක්තිමත් කරන්න කියන දේ පෙන්නලා දිලීරයක් ගහලා දැම්මා. ඊට පස්සේ බිබිල දොඩම් වලට උනේ ඒ දොඩම් ආයෙත් හැදෙන එක නෙවෙයි. ඒකේ තියෙන තත්ත්වේ බාල වුණ එක. ඊට පස්සේ ලෝකෙටම බිබිලේ දොඩම් ගියේ නෑ. ඊට පස්සේ මොකද්ද වුනේ? බිබිලේ ගොවීන් අසරණ වුණා. මේක තමයි බිබිලේ දොඩම් වල තිබුණු සැඟවුණු කතාව. දැන් දොඩම් කිව්වොත් බිබිලේ, මැංගුස් කිව්වොත් කළුතර. දැන් කළුතර කොහෙද මැංගුස්? හොයාගන්නත් නෑ. කඩේකින් තමයි බොහොම අමාරුවෙන් තමයි හොයාගන්න තියෙන්නේ. ඒ වගේම දැන් අපේ ගමේ ඉස්සල්ලා ගස්ලබු ගෙඩියක් අපි කාලා ඇටටික විසි කරාම පස්සේ ඇටටික පැලවෙනවා. දැන් අද එහෙම ගස්ලබු ඇට වලින් පැලවෙලා කන්න ගෙඩියක් හොයාගන්න තැනක් නෑ. අපි කෑවොත් කන්න තියෙන පළතුරක් ගත්තොත් එළවලුවක් ගත්තොත් මේ හැම ආහාර ද්‍රව්‍යයක්ම තියෙන්නේ නැත්තම් මේක දෙමුහුන් කරපු හයිබ්‍රිඩ් කරපු ආහාර වර්ග නැත්තම් මේ ජාන වෙනස් කරන ලද ආහාර වර්ග තමයි තියෙන්නේ. ඉතින් මේ සමස්තයම තමයි අපි හැමදාම උදේ හවස රැයට තුන් වේලට අපි ආහාර විදිහට ගන්න. ඉතින් මේ සමස්තයේ බලපෑම අපේ ශරීරවලට එන්න තියෙන උපරිමයටම දැනට ඇවිල්ලා තියෙන්නේ. දැන් අර බීජ ටික ආපහු රටින් ගෙන්නන්න ඕන. නැත්තම් පැලවෙන්නේ නෑනේ. ඉතින් මේකට දැන් අපි අහුවෙලා ඉන්නේ. ඒ නිසා අපි අලුතින් හිතලා මේ අපේ රටේ දේශීය බීජ වගා කිරීමේ කටයුතු දැන් ආරම්භ කරන්න ඕනේ. මේ තරුණයා හිතන විදිහ තමයි වැදගත් වෙන්නේ රංගන. මොකද ඔහුට අවශ්‍යතාවය තියෙන්නේ මේ බීම වර්ගයේ විකුණා ගැනීම නොවේ. මේ ප්‍රදේශීය ජනතාවට ආර්ථික ක්‍රමවේදයක් හදලා දෙන්න. ඔවුන්ට හොඳ යහපත් ආර්ථිකයක් හදන්න, ඔවුන්ගේ ජීවන වටපිටාව හොඳ තත්වයකට ගේන අරමුණ තමයි ඔහුට තියෙන්නේ. ඒ නිසා තමයි අපි Neth FM බැලුම්ගලින් ඔහුට අවධානය යොමු කරලා ඔහුගේ කතාව අහන්න හිතුවේ. ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා අංශ ප්‍රධානී මහාචාර්ය ජගත් වංශපාල මහත්මයා මේ කාරණාවේදී මෙතුමත් එක්ක සම්බන්ධ වෙලා තියෙන අවස්ථා කිහිපයකදී අපි එතුමත් එක්ක කතා කළා. මේ පුද්ගලයා අපිට හම්බ වෙන්නේ සසරදා උදෙසා ජනතා ව්‍යාපාරය කියලා අපි පොඩි සංවිධානයක් ගොඩනගිනවා. සංවිධානය තුළ තියෙන්නේ අත්‍තරම බඩගින්නේ නිදහස, සංස්කෘතිකමය නිදහස, නිදහස වගේ පරිසර වශයෙන් නිදහස, ඒ වගේ ස්ථානයේ සාමාන්‍ය කප්ති මොතොලික දර්ශනයක් මෙයා ඉදිරිපත් කරන්නේ. අන්න එතකොට ඒ තැන්වලදී අපි ගොඩක් වෙලාවට උත්සාහ කරා සාමාන්‍ය ජනතාව අතරට මේ පණිවිඩය අරන් ගිහිල්ලා සාමාන්‍ය ජනතාවට අපේ මේ සංවිධානය අරහා දෙන්න පුළුවන් උපරිම දේ. අන්න ඒ නිසා මේ පුද්ගලයා ජගත් සුවාර් කියන පුද්ගලයා අපිට වැදගත් වෙන්නේ අපිට මුණ ගැහෙන්නේ එයාගේ සංකල්ප වැදගත් වෙන්නේ එතන. ප්‍රශ්නේ වෙලා තින්නේ එවැනි සංකල්පත් අද සමාජයේ නෑ. එවැනි සංකල්ප තිබුණොත් එහෙම ඒවා ක්‍රියාත්මක කරන්න කෙනෙකුත් නෑ. හැබැයි තවත් කෙනෙක් ක්‍රියාත්මක කරන්න හැදුවොත් ඒකට උදව් දෙන්න පිරිසකුත් නෑ. ඒ නිසා තමයි Neth FM ජාතියේ නාලිකාව විදිහට බැලුම්ගල වැඩසටහන හැම සතියේ සඳාවකම සතුටු සඳ අපි හැමෝම බොහොම කැමැත්තෙන් මේ වගේ චරිත අගය කරනවා, අගය කිරීමට ලක් කරනවා, සමාජයේ ඔසවා තබනවා. මොකද මේ වගේ වටිනා ගුවන් කාලයක් ඔවුන් වෙනුවෙන් අපි වෙන් කරන්නේ ඔවුන්ට දෙන්න පුළුවන් උපරිම ගරුත්වය ලබා දෙන්න සහ මේ සමාජගත කරවන්න. දැන් මේ ජගත් පුෂ්ප කුමාර මහත්මයෙන් අපි ඇහුවට පස්සේ ඔබ මොනවද බලාපොරොත්තු වෙන්නේ මේ ව්‍යාපාරය තවදුරට කරගෙන යන්න කියලා. ඔහු කරන යෝජනාව තමයි මගේ ව්‍යාපාරය මම කරගෙන යනවා. මේ ව්‍යාපාරයේ තවත් කෙනෙක් පුළුවන් නම් පටන් අරගෙන මේ ඌව වෙරළස්සේ ඉන්න ගොවීන්ව ශක්තිමත් කරන්න. නැත්නම් සමස්තයක් වශයෙන් ගත්තාම පස්සේ ලංකාවේ ඉන්න අනිකුත් ගොවීන්ගේ හැම කෙනෙක්ගේම ආර්ථික මට්ටම ඉහළ නංවන්න තවත් කෙනෙකුට දායක වෙන්න පුළුවන් නම් අන්න එතනට මේ වැඩේ පටන්ගමු කියලා එතුමන්ලා යෝජනා කරන්නේ. අර පරමාර්ථය තමයි වැදගත් වෙන්නේ. මොකද තව කෙනෙක් ගැන හිතන්න පුළුවන් නම්, තව කෙනෙක්ගේ සතුට ගැන හිතන්න පුළුවන් නම්, ඔවුන්ගේ දියුණුව ගැන හිතන්න පුළුවන් නම් අන්න ඔහු උතුම් මිනිහෙක්. එහෙම උතුම් මිනිස්සු රටට බිහි වෙනවා දකින්නයි Neth FM බැලුම්ගල හැමදාමත් කැමති. ඒ නිසා තමයි අපි හැමදාමත් අර රංගන මේ වගේ වැඩ කරපු බොහෝ දෙනෙක් හඳුන්වලා දුන්නේ. අර අපිට මතකයි අපි ජංගම පුස්තකාලයක් කරන තරුණයෙක්ව හඳුන්වලා දුන්නා. ඒ විතරක් නෙවෙයි රටම ශාස්ත්‍රීය කරන්න කුඹුරු සද්දන පෙළ ගැසෙන තරුණ කණ්ඩායමක් සම්බන්ධයෙන් අපි අනාවරණ කළා. ඉතින් මෙහෙම කරන්න යන්නේ ඒ නිසා. ඉතින් ඒ නිසා අපි හැමෝටම ආරාධනා කරනවා මේ වගේ පිරිසට අත දෙන්න, මේ බෙබිලේ ජනතාවට අත දෙන්න තමයි ඔහු උත්සාහ කරන්නේ. අපිත් Neth FM විදිහට ඔවුන්ට අත දෙන්න තමයි මේ හැම වෙලාවෙම කටයුතු කරමින් ඉන්නේ. කෙනෙකුට බැලු බැලමට පේන්න පුළුවන් බිබිලට ගිහිල්ලා ගොවි මහත්තුරුන්ගෙන් දොඩම් ටික අරගෙන ඇවිල්ලා ඒ දොඩම් යුෂ භාවිතයෙන් වෙනම බීම එකක් හදලා මේක වෙල්ඩබල් නිකුත් කළා මේක ව්‍යාපාරයක් තමයි මේක කරගෙන යන්නේ කියලා. නැත්තම් මේ ලාභ ලබා ගැනීමේ අරමුණ වෙන්න පුළුවන් කියලා. හැබැයි ඔබ වැඩසටහන අහගෙන ඉන්නකොට ඔබට අවබෝධ වෙවි ඇත්තටම මෙහි තියෙන්නේ ලාභ අරමුණක්ද නැත්නම් මෙහි තියෙන ලාභය සතුට කියන එකද කියන කාරණාව හොඳින්ම අවබෝධ කරගන්න පුළුවන් වෙයි. අපි මේ කතාවත් අහලෙමු මහාචාර්ය ජගත් වංශපාල මහත්මයාගේ. ඉතින් දොඩම් ගෙඩියක් අපි බලාපොරොත්තු වෙන්නේ රුපියල් 20ක් වගේ මුදලකට මිලදී ගන්න. ඒ රුපියල් 3ක් වගේ ගන්න එක අපි 20ක් විතර කරනවා. ඊට අතිරේකව සෑම දොඩම් ගෙඩියකින්ම රුපියල් 40 ඌව වෙල්ලස්සේ අධ්‍යාපන අරමුදලකට අපි එකතු කරනවා. එතකොට ඌව වෙල්ලස්සේ මිනිස්සුම ගොවියා දරුවන්ගේ අධ්‍යාපනය වෙලින් රුපියල් 40ක් කියලා බිබිලෙන් දොඩම් ගෙඩියක් එළියට එනකොට රුපියල් 60ක් වෙලා දිනවා ඒ මිනිස්සුන්ට ලැබෙන කොටස. එනිසා මේක ලාභදායක දෙයක්වත් නෙමෙයි. අපි අර සංවිධානයේ මූලික පරමාර්ථයේ කොටසක් ඇතුළත මේකට එකතු වෙලා මිනිස් පාදනයේ බිබිලෙදීම දොඩම් ගෙඩියක් රුපියල් 60 වෙනකොට දැන් දොඩම් ගෙඩියක් වෙළඳපොළට කොට කීයක් වෙනවද? දැන් බිබිලේ අපි ගත්තොත් තමයි දොඩම් ගෙඩිය රුපියල් 60ක් වෙන්න නැත්නම් රුපියල් 3යි නේ දොඩම් ගෙඩිය එක්කෙන්නේ. වෙළඳපොළේ කොළඹ වෙළඳපොළේ බිබිල දොඩම් ගෙඩියක් ඔයාලට ගන්න පුළුවන් වෙන රුපියල් 65කට වගේ මුදල් 65කට 70කට යන වෙලාවල් තියෙනවා. එතකොට ඒ වගේ හොඳ දොඩම් ගෙඩියක් අපි එහෙන් අරගෙන කෑන් එකකට දාලා අපි නිෂ්පාදන පිරිවැයක් එක්ක අපි නිකුත් කරන රුපියල් 200ක් වගේ මුදලනේ කෑන් එක. නිෂ්පාදන පිරිවැය ගියාම අපිට විශාල ලාභයක් නෑ. නමුත් අපි බලාපොරොත්තු වෙන ඒ ලාභය අපි තියාගන්න. ඒ ලාභයත් අපි අනිත් ප්‍රදේශවල ළමයිගේ අධ්‍යාපනයට යොමු කරනවා. ඒ දොඩම් ටික වෙළඳපොළට ඇවිල්ලා කිසියම් ලාභයක් තිබුණොත් ඒ ලාභයත් වෙන් කරලා තියෙන්නේ ඌව වෙල්ලස්සේ අධ්‍යාපනයේ ලැබුණ පාසල් දරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන්. ඒතකොට මෙන්න මේ සංකල්පය. එතකොට මේ මුදලත් ඒ ලාභයත් යන්නේ මේ රටේ හැදෙන දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. ඉතින් මෙවැනි උදාාරතර සංකල්පයක් ධර්ම සංකල්පධාරීන් විදිහට සහ මේ ක්‍රියාත්මක කරන මේ පුජ්‍යලෙන් විදිහට අපි පැහැදිලිවම වුණ අගය කරන්න ඕනේ, ඔසවා තබන්න ඕනේ, උන්ට දෙන්න පුළුවන් ශක්තියක් අපි විසින් දෙන්නට ඕනේ. ජගත් පුෂ්ප කුමාර මේ කරන වැඩේ සම්බන්ධයෙන් අපිත් එක්ක කතා කරා නායකත්ව පුහුණු උපදේශක උදේ දේවමුල්ල මහත්මයා. සංකල්ප දේශීය නිෂ්පාදක හඳුනා දීපු ජගත් පුෂ්ප කුමාර කියන බාහුතර පරිශ්‍රයෙන් රටට බොහොම ආදරය කරන රට ගොඩනැගීම සම්බන්ධයෙන් කොට අවබෝධයක් තියෙන ඔව් මට මුහුණු පොතේදී හම්බ වෙන්නේ මූලිකවම සහ කීර්ති බණ්ඩාර විරුජන සම්මානයට එකතු වෙලා වැඩ කරද්දී අතරම ජගත් කියන්නේ මේ රටේ අනාගතය වෙනුවෙන් තමගේ ජීවිතේ ගොඩක් අත්ගිරින් කරපු කෙනෙක් හැටියට මම දකින්නේ ඔහුට හොඳ අවබෝධයක් තියෙනවා. තා විශේෂයෙන්ම ජගත් කියන්නේ අද වෙනකොට ඔහු බිබිලේ දොඩම් අතෑරලා දාලා තියෙන යුගයේද එක දොඩම් ගෙඩියක ලොකු මුදලක් දීලා දොඩම් ටික අරගෙන ස්වභාවිකවම ඒ අදාළ අර්ථානුසාරයෙන් කරන කටයුතුත් එක්ක බිබිල දොඩම් කියන ඒ ප්‍රොඩක්ට් එක අපේ රටේ දරුවන්ට විශේෂයෙන්ම ලබා දෙන එක ගැන අපි බොහොම සතුටු වෙන්න ඕනේ. ඔය එනර්ජි ඩ්‍රින්ක්ස් වගේ ඒවා අමුමම ශරීරයට හානි කරන දේවල් රුපියල් 300කට විකිනෙද්දී ජගත් මේ කරන වැඩේ මම හිතන්නේ බොහොම පුණ්‍ය කරනවා. මේක මහා පරිමාණ ව්‍යාපාරයක් නෙවෙයි. මහා පරිමාණයෙන් වෙළඳෙන්වීම් පළ කරන්නේ නැහැ. ඒ වගේම මේ ප්‍රවර්ධනය කරන්න වෙනත් විවිධ කූට උපක්‍රම පාවිච්චි කරන්නේ නැහැ. අපි දන්නවා බහුජාතික සමාගම් ආවට පස්සේ අපි ලංකාවේ අපේ අල්ලගන්න මොනතරම් විවිධාකාර උපක්‍රම පාවිච්චි කරලා තියෙනවද කියලා. විවිධ ශක්ති ජනක පානයන් වෙන්න පුළුවන්, පැණිබීම වර්ග වෙන්න පුළුවන්. හැබැයි ඒවයේ අපි අවසානයේදී අපිට වෙන හානිය පිළිබඳව කවුරුත් මේවා හිතන්නේ බලන්නේ නැහැ. බොහොම පහසුවට මුදල් ගෙව්වා, වෙළඳපොළෙන් මිලදී ගත්තා, අපි පරිභෝජනය කළා. නමුත් මේ වගේ ගුණාත්මක දෙයක් මේ බිබිලේ දොඩම් වගේ දොඩම් ගෙඩියක තියෙන අන්තර්ගතයේ අපේ ශරීරයට ගියාට පස්සේ එයින් ලබන්න පුළුවන් ශාරීරික නිරෝගීභාවය ගැන අපි හිතන්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසා අපි මෙතනදිවත් යෝජනා කරනවා අපි මෙතන සිටවත් අපි හිතමු අලුත් විදිහට හැදෙමු. කෘතිම රසකාරක නැති නිසා අපේ ශරීරයට හොඳයි. අපි අර 75ක් 80ක් විතර මේ රටේ ජනතාව වාර්ෂිකව මැරෙන්නේ මේ යන්නේ මේ බෝනෝන රෝග නිසා, දියවැඩියාව නිසා. එතකොට ඒ වගේ දෙයකට ප්‍රතිකර්මයක් විදිහට මේ වගේ මේ බීම වර්ගයක් ජනතාවට හඳුන්වා දීම මොනතරම් වැදගත් දෙයක්ද කියන කාරණාව ඔබට පැහැදිලි වෙනවා ඇති. කොහොම වුණත් අපි මතක් කරන්න ඕන කාරණාව තමයි කෘතිම රසකාරක නැති මේ වගේ පානයක් නිෂ්පාදනය කරන, බිම වර්ගයක් නිෂ්පාදනය කරන මොහු කරන්නේ රටට, ඒ වගේ මේ සමාජයට සේවයක්. ඒ රටට සේවය වෙන්නේ අපේ රටේ තියෙන ආර්ථිකය ශක්තිමත් කරන්න ලැබෙන දායකත්වයේ. ඒ පිළිබඳව හොඳින් පැහැදිලි කළා උදයා දේවාමුල්ල මහත්මයා. මම කියන්නේ දැන් ආර්ථික විද්‍යාව උගන්වන ආර්ථිකයක් යන උන් නිෂ්පාදනයේ හෝමාරුව පරිභෝජනයේ සිදුවන මිනිස් සමාජයක් කියලා. ඒකකොට ශ්‍රී ලංකාවේ ආර්ථිකය. ඒකකොට ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් සිද්ධ වෙන්නේ හෝමාරුව සහ පරිභෝජනයේ විතරයි සිද්ධ වෙන්නේ. ආර්ථිකයක් කියලා කියන්නේ නිෂ්පාදනයේ හෝමාරුව සහ පරිභෝජනයේ සිද්ධ වෙන මිනිස් සමාජය. ඕන් මේ ශ්‍රී ලංකාව ආර්ථිකයක් බවට පත් කරන්න කටයුතු කරන එක. ඕන් නිෂ්පාදනයේ නැති මිනිස් සමාජයක් මේක. හෝමාරුව සහ පරිභෝජනයේ විතරයි තියෙන්නේ. ලංකාවේ රුපියල් පණ ගන්නවන්න නම් ලංකාවේ ආර්ථික ශක්තිමත් කරන්න අන්ත එකෙන්ම කරන්න ඕන දේ තමයි මේ රටේ නිෂ්පාදන ආර්ථිකය ගොඩනගන්න ඕන. අපි දැන් අපේ රටේ තියෙනවා කියන වටිනාකම අම්මා තාත්තාට ගරු කරන එක, වැඩිහිටියන්ට ගරු කරන එක, අල්ලපු ගෙදර මිනිස්සුන්ට කරදරයක් වුණොත් හොයලා බලන එක, මේ සියල්ලම ගොඩනගුණේ අපේ සිරිත් සම්ප්‍රදායන් සියල්ල ගොඩනගුණේ අපේ ආර්ථිකයේ තිබිච්ච කුෂිකර්මාන්තය කියන ප්‍රොඩක්ෂන්. ඒක තමයි නිෂ්පාදන ආර්ථිකය. ඒ නිෂ්පාදන ආර්ථිකයේ තිබිච්ච වටිනාකම තමයි අපිට භූතාලේ රටේ රාල්ල වගේ මහ දැවැන්ත නායක රැකින් විශ්වනේ මෙරට රැකගන්න ජීවිත පරිත්‍යාග කරමින් කරේ. ඒක ජගත් මාත්‍ය වගේ අය නූටාව රටරාල්ල වෙනුවෙන් අසුකාලට කතා කරන ඔනරාගල කියලා බිබිල කියලා ඒ ඉගෙන ගන්න පහසු ගන්නට දරුවන්ට තම තමන්ගේ අඳුර මිනිස්සුරා පොත්පත් බෙදාගෙන ඒ වගේ වැඩවලින් යම් සමාජ වටනාම් කරගෙන යද්දී තමයි ඔහුට අයිමි යන අපේ බිබිලේ දුරන් සම්බන්ධ මේක පාසල් දරුවන්ට පොත් බෙදාදීම ඒ වගේම ඒ ප්‍රදේශයේ ඉන්න ජනතාවට ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න තමයි ජගත් පුෂ්ප කුමාර බොහෝ වෙලාවට කටයුතු කරලා තිබුණේ. ඔහු මේ කරන දේ තුලිනුත් ඔහුගේ අවසාන පරමාර්ථය ඒම වෙලා තියෙනවා. ඔබටත් අපිට පුළුවන් කතා කරන්න 0112553363 නෙත් FM බැලුම්ගලට. අද අපි කතා කරන්නේ බිබිලේ දොඩම් වලින් අලුත් නිෂ්පාදනයක් කරලා තියෙන ජගත් පුෂ්ප කුමාර තරුණයා පිළිබඳව. Balumgala. Janata Sevayata, dedicated to serve the people. ඔබ දන්නවද ඔය විබිල දොඩම් කියන ඔය ඩ්‍රින්ක් එකේ ඒ ප්‍රොඩක්ට් එකේ සීනි සාන්ද්‍රණය 100%ට වඩා අඩුයි. මේ තමයි අපිට උස්සන්න ඕන, මේ තමයි අපි අගය කරන්න ඕන අපේ කම. එහෙනම් මම ඇත්තටම බැලුම්ගල ආරාමයේ නෙත්ෆම් මාධ්‍යජාලයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ ඇත්තටම බැලුම්ගල කතා කරන මේ රට ගොඩනගන්න සහ මේ රට විනාශ කරන මිනිස්සු දෙරේ බොහෝදී. ඒකකොට මෙන්න මේ රට විනාශ කරන මිනිස්සු ගැන කතා කරනවා. ඒකම ඉස්සරහට මේ රට හතක් කරන මේ රට වෙනුවෙන් කිසිදු දෙයක් අපේ මිනිස්සුන්ට නිෂ්පාදන දේවල්වල ගැන කියලා දෙන්න. මේ රටේ නිෂ්පාදනයේකට හරියට මේ රටේ වතාවකට ආයෙත් ජගත්ගේ අයගෙන කතා කරනකොට ඇත්තටම කියන්නේ තම ජගත් අපි කට්ටිය දැන් කතා කරන ඉස්සරහට අපිට මුල් දැනට අපි අදට ප්‍රොඩක්ට් එකේ ජගත්ගේ මදි සමාජිකව තියෙන පාණයක් මේ අපේ රටේ ව්‍යාපාරිකයන් ඔබ අතරපත් කරාවි. අපි වචන වලින් කතා කරලා වැඩන්නේ ශ්‍රේ රටේ සිරසප්ප දෙන ජගත් වගේ අයට අත දෙන්න ඕනේ. බිබිලේ දොඩම් වලින් හදන ශක්තිජනක පානයක් සම්බන්ධයෙන් අපි අද කතා බහ කරමින් ඉන්නේ. ඒ ශක්තිජනක පානය නිෂ්පාදනය කරන්නේ ජගත් පුෂ්ප කුමාර කියන මහත්මයා. ඉතින් එතුමා මේ කරන කාරණාවේදී රංගන මේ විශේෂයෙන්ම වැදගත් වෙන්නේ ඔහුගේ පරමාර්ථය කියන කාරණාව. මොකද ඔහුට තියෙන්නේ මේ ව්‍යාපාරයක් කරලා ඔහුට මුදල් ඉපයා ගැනීමේ පරමාර්ථයක් නෙවෙයි. ඒ බිබිලේ ඉන්න ජනතාවට ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න, ඔවුන්ගේ ඒ ප්‍රදේශවල ඉන්න ජනතාවගේ දරුවන්ට පාසල් යන්න උදව් කරන්න, පාසල් වලට පහසුකම් ලබා දෙන්න තමයි ඔහු කටයුතු කරන්නේ. ඒ නිසා අද නෙත් FM බැලුම්ගලෙන් ඔහුගේ මේ පරමාර්ථය සම්බන්ධයෙන් අපි කතා බහ කරනවා. ඔව් ඇත්තටම මේ රුපියල් 7 වල නෙවෙයි ඔවුන්ගේ සතුට තියෙන්නේ. මේ ඌව බෙල්ලස්සේ ගොවින් නැගිටිනවා නම් ඌව බෙල්ලස්සේ ගොවින්ගේ දරුවන් අධ්‍යාපනයෙන් ශක්තිමත් වෙනවා නම් ඒක තමයි ඔවුන්ගේ සතුට. ඉතින් ඒ සතුට වෙනුවෙන් තමයි අද සතුට සඳහා බැලුම්ගල වැඩසටහන වෙන් කළ තියෙන්නේ. අපිට දුරකථනයෙන් ඉන්නවා කතා කරන්න කිත්සිරි මහත්මයා ගාල්ලෙන්. ආයිබෝන්. ආයිබෝන් මහත්මයා මම ගාල්ලෙන් කතා කරන්නේ. බොහොම ස්තුතියි මට අවස්ථාව දුන්නට. දැන් බලන්නකෝ මේ දැන් දේශපාලන වේදිකාවේ ওই වගේ දෙයක් කතා වෙනවද? දැන් බලන්න මේ ශ්‍රේෂ්ඨ පුජ්‍යලයෝ මේ අපේ සම්පත් මෙන්න මිනිස්සු. මෙන්න මේවයි හත්ත කෙරෙන්න ඕන. දැන් ඔය පමණක් අපේක්ෂකයෝ කියන ගෙන්ගට ගිහිල්ලා බලනවා මෙහෙමයි කියලා. දැන් එතකොට මේ එතුමල්ලට පුළුවන් මෙන්න මේ වරගෙන මෙන්න මේ රට දෙන්නේ. ඒක නෙමෙයි මාත්‍ය කරන්නේ. දොඩම් ගන්න කාලේ දොඩම් ටික ගේනවා. කොමිෂන් එක තියනවානේ. ඉඟුරු ටික ගලවන කාලේ ඉඟුරු ටික ගේනවා. ලුණු ටික ගලවන කාලේ ලුණු ටික දෙනවා. රුපියලක් හරි මේ පාලකයාට කොමිෂන් එක නැත්තම් කිසි දෙයක් කරන්නේ නැහැ. ඕක තමයි අද රටේ තත්ත්වය. ඔබතුමාලට පින් සිද්ධ වෙනවා මේ වගේ දේවල් රට අනාවරණය කරාට. අනාවරණය කරාට මේ මිනිස්සු මේව ඔළුවට ගන්න නැහැනේ. ඥානයක් තියෙන එක බුද්ධිමත් පාලකයෙක් බිහි වෙනවා නම් මේ රට සුරපුරයක් කරන්න පුළුවන්. ඒක වෙන්නේ නැහනේ. දැන් හැමදාම පොරොන්දු දිදී යනවා. මේ පොරොන්දුත් අපේ මිනිස්සුත් අහගෙන ඉඳලා ඔහේ ගිහිල්ලා කතරේ ගහනවා. කතරේ ගහලා අපේ රටට වෙන නම් එකක් නැහැ. හොඳයි. තවත් කෙනෙක් ඉන්න දුර කතරෙන් කතා කරන්න. අපිට අගම්පොඩි ධර්මසිරි මහත්මයා කතා කරන්න ඉන්නවා. අයිබෝන්. අයිබෝන්. ඔව් කියන්නේ ඔබතුමාගේ අදහස. බොහොම ප්‍රිය බොහොම ස්තුතියි. මේ වගේ තරුණයෝ මේ අපිට ඇහෙන්න සලස්වනවාට. හැබැයි නෙට්ෆෙන් කියන්නේ පටු චේතනාවකින් යන ආයතනයක් නෙමෙයි. හේතුව මම අවුරුදු ගානක් නෙට්ෆෙන් ආරම්භ කරපු දවසේ ඉඳලා ඕගොල්ලන් එක්ක සහසම්බන්ධකම් පවත්වාගෙන ඉන්න මිනිස්සු. මේ රටේ එක එක ක්‍රියේටිව් දේවල් ගැන කතා කරනවා. ඒ කියන්නේ නටන්න පුළුවන්, උඩපයින්න පුළුවන්, විකුණ ගන්න පුළුවන් දේවල් කරනවා හැරෙන්න මාධ්‍ය ආයතනවලින් මේ රටේ මේ වගේ සුවිශේෂී දරුවෝ දැන් ඕගොල්ලන්ගේ අර ගෝයම් හිටවන දරුවා මේ දරුවෝ තරුණ පරම්පරාව මම කිව්ව තරුණයෝ 100,000 ගාණක් මේ රට ඇතුලේ ඉන්නවා. හැබැයි ඒ දරුවන්ට ඉස්සරහට ඇවිල්ලා Tamanට මෙහෙම දෙයක් කරන්න පුළුවන්, මේක මට මේ වගේ මන් දෙයක් හොයාගෙන තිනවා, ඒ වගේ දරුවන් ගැන කතා කරන්න මං අකමැතිම දේ තමයි දේශපාලනඥයෙක්ගෙන් කතා කරන්න. මෙතක් කල්ල හිටපු මේ අවුරුදු කිහිපෙම හිටපු ඒ හින්දා මං ඕගලන්ට ආරාධනා කරනවා ඕගලන්ගේ ආයතනෙන් එක කාර්යාලයක් තියෙන ශක්තිය ධෛර්යය ලැබේවා ඕගලන්ට. මම මේ කියන දේ කරගන්න මේ රටේ ඉන්න බුද්ධිමත් තරුණයෝ රටට ආදරය කරන අපේකම අපිට උරුම කරලා දෙන්න පුළුවන් තරුණයන්ට ඒ ජවය මණ්ඩපයක් හදලා මේ එකතු වෙන්න ඕගලන් ඕන වෙලාවක ඕන අසරණ තැනක මුදල් එක්රැස් කරලා අපේම මිනිස්සුන්ගේ මොළ හොදලා ඒ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඕන දෙයක් කරන්න පුළුවන් විශ්වකර්ම එම් එකක් තමයි net. ඉතින් ශක්තිය ධෛර්යය ලැබේවා තමන්ගේ අදහස් එළියට ඇවිල්ලා මෙන්න මගේ අදහස මෙන්න මගේ සුවා ගැනීම කියලා ඇවිල්ලා කියලා ඒක ප්‍රායෝගිකකරණයට ලක් කරන්න පුළුවන් තැනක් හැටියට ඕගලන්ගේ ආයතනේ මණ්ඩපයක් කරන්න, බුද්ධි මණ්ඩපයක් කරන්න අපේකම හඳුන්වලා දෙන ආයතනයක් හැටියට මේ කාර්යයට දේශපාලනයෙන් තොරව කරන්න පුළුවන් ආයතනයක් හැටියට ගොඩනගන්න. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමාගේ අදහසට. ඉතින් බලමු අපි අදහස යථාර්ථයක් බවට පත් කරගන්න අපි උත්සාහ කරමු. ඉතින් මේ බිබිලේ දොඩම් වලින් හදන නිෂ්පාදනය විශේෂයෙන්ම කියන්න ඕනේ රංගන මේ ශරීරයට හිත කරයි. මොකද ඔය බහුජාතික සමාගම් දෙන මේ පැනබීම බීලා තමයි අපේ රටේ වැඩිපුර මිනිස්සු මේ යන්නේ. ඒවට කතා කරන්න කෙනෙක් නැහැ. ඒ නිසා තමයි අපි net fm බැලුම්ගලින් මේ වගේ හොඳ දෙයක් කරන පිරිස් පිළිබඳව සමාජයට හඳුන්වා දෙන්න ඕන සමාජයට ගේන කටයුතු කරමින් ඉන්නේ. ඉතින් මේ කටයුත්තේ මූලිකය වෙන්නේ පානදුරේ පදිංචි ජගත් පුෂ්පකුමාර මහත්මයා. අපි එතුමකින් ඇහුවා දැන් ඔබ මේ කරගෙන යන වැඩපිළිවෙල ගැන රටේ ජනතාවට දෙන්න තියෙන පණිවිඩයක් තියෙනවද කියලා. මම කියන්නේ බැලුම්ගල අසන ශ්‍රාවකයන්ට ඔබත් මෙවැනි නිෂ්පාදන ආරම්භ කරලා ඔබගේ ආර්ථික නගා හිතව ගන්න. ඒ වගේම තව තවත් දේශීය ගොවියට අත දෙන වැඩසටහනක් ආරම්භ කරලා මේ රට දියුණු කරන කටයුත්තට අත ගන්න. දැන් වෙන කෙනෙක් නම් කියන්නේ ඔබේ නිෂ්පාදන මිලදී ගන්න කියලා. ඔබ කියන්නේ තවත් ව්‍යාපාරයක් පටන් ගන්න කියලායි ඔබතුමා එහෙම ආරාධනාවක් කරන්නේ. මම කියන්නේ අපේ රටේ ජාතික ආදායම $2ට වඩා අඩුයි. එතකොට අපි යෝජනා කරන්නේ $4ක් දක්වා මේ ආදායම වැඩි කරගන්න කියලා. එතකොට අපි වීසා කාර්යාලය ළඟ පොලිම ඉන්න ඕනේ නැහැ. වීසා ඔෆිසර්ස්ලා එයි අපේ ළඟට එන්නේ ඒගොල්ලෝ රටවල් බලන්න අපේ රටේ ආර්ථික ශක්තිමත් නම් එහෙම තත්ත්වයක් එයි. මගේ අරමුණ ජාතික ඒක පුද්ගල නිෂ්පාදනය වැඩි දියුණු කර ගැනීම සඳහා උනන්දුවක් ඇති කිරීම තමයි අපේ වැඩපිළිවෙල. මෙහෙම අය තමයි නායකයෝ වෙන්න ඕන. සමාජයට පෙරගමන්කරු වෙන්න ඕන මෙහෙම හිතන අය. ඉතින් එහෙම හිතන තරුණෙක් සහ මේ එහෙම හිතන පිරිසක් කණ්ඩායමක් එකට එකතු වෙලා කරන වැඩක් සම්බන්ධයෙන් අපි මේ කතා කරන්න යන්නේ නිසා. මොකද රටට මේ වැඩදායි පුද්ගලයන් සමාජගත කිරීම net fm කාර්යයක් වෙන නිසා. දැන් ඒක පුද්ගල ආදායම තවදුරටත් වැඩි කරන්න. නැත්නම් රටේ ආර්ථික වර්ධනය 0.1කින් හෝ වැඩි කරන්න තමයි එතුමන්ලගේ උත්සාහය. ඒක ඒ මතය දරනවා වගේ මේ මතය වෙනුවෙන් ක්‍රියා කරනවා. සහ ඒ ක්‍රියා කරන කෙනාන් අපි යවුවාන් පස්සේ මොකක්ද ඔබ සමාජයට දෙන පණිවිඩය හෝ ඉල්ලීම කියලා සාමාන්‍යයෙන් වෙනත් කෙනෙක්ගෙන් අපි බලාපොරොත්තු වෙන උත්තරේ නම් හරි මගේ මෙන්න මේ බහණ්ඩේ මෙච්චර හොඳයි මේක මිලදී අරගෙන මට සහයෝගය දක්වන්න කියලා සාමාන්‍ය භාවිතයේදී අපිට ලැබෙන පිළිතුර වෙන්නේ. හැබැයි මොහ යෝජනා කරන්නේ මම මේ කරන වැඩේ තවත් කෙනෙක් පටන් අරගෙන පුළුවන් නම් කරන්න. එතකොට තවත් පිරිසකට මේ ශක්තිය ලැබෙනවා. එතකොට අපේ පොදුවේ රටක් විදිහට අපිට නැගී හිටින්න පුළුවන් වෙයි කියලා. අන්න එවැනි පුජ්‍යලියෝ තමයි අපේ රටට තවදුරටත් අවශ්‍ය වෙන්නේ. මේ කරන අලුත් වැඩේ ගැන මේ බිබිලි ප්‍රදේශයේ ඉන්න ජනතාව කතා කළා. මේ දවස්වල නම් දොඩම් අවාරේ දොඩම් වර්ග දෙකක් තියෙනවා මෙහි. එකක් තමයි අර පාරම්පරික ඉස්සරින් තමයි එන දැස්සේ යනවනේ ඒව තියෙනවා. ඊට අමතරව බිබිල සීඩ්ස් කියලා වෙලා මේ දැන් අලුතින් වගා කරනවා මේ ෆාම් වලින් හඳුල්ලා දීලා බඩදම් කියලා වගා කරන එකක් තියෙනවා. ඔය දෙකෙන් වැඩි පැණි රසයි වැඩි ඉස්ම ප්‍රමාණයක් තියෙන අර පැරණි බිබිල වලින් එන ඒ ගෙඩිවල තමයි හොඳ රස තියෙන්නේ. අනිත් ඒවා හොඳයි ෆාම් වලේ කොහොම වුණත් දැන් මේ කාලේ වෙනකොට දැන් අතරින් පතර තියෙනවා. දැන් මේ කාලේ වෙනකොට නම් සාමාන්‍ය වෙළඳ පොළේ ටිකක් nilai. Okay, waktu link kadang ni kawan, nama ni dia kuter dolar itu pahala betul lagi. Mereka tu ikan itu dah hingga nisa. Dadang wari tu yang nakal itu, ikan sama ni Maret, April lagi yang nakal yang nakota, bodoh mereka bahina. Melakiyat. Itu bodoh upre hatar itu pahala betul lagi tamai itu kotean ni dia. දැන් තේන ලංකාවේ මේ එළවලු හෝ පළතුරු ඒවා නිෂ්පාදනය වුණාට පස්සේ ලොකු ගැටලුවක් තමයි පසුවස්වණු තාක්ෂණය. මොකද මේවා නිසියාකාරව කලමනාකරණය කරන්න නැත්නම් ප්‍රවාහනය කරන්න, ගබඩා කරන්න, සංරක්ෂණය කරන්න තියෙන ක්‍රමවේදයන් ඉතාමත්ම අඩුයි. නැත්නම් තියෙන ඒවා පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා දැන් මේ දොඩම් ටිකත් වාරයට මොකක්ද වෙන්නේ කුණු කොල්ලට විකුණනවා. නැත්නම් මේක ගෙඩි ටික කඩන්න නැතුව ගහේ තියෙන එක ලාභයි. මොකද ගහේ තියලා කඩන්න ගියොත් එහෙම ඒක ඇඩම් කුලිය දුන්නොත් එහෙම මේ ටික විකුණලා ඒ සල්ලිවත් බේරන්න බෑ. ඉතින් එවැනි අක්‍රමවත් තත්ත්වයක් තමයි අපේ රටේ කෘෂිකර්මාන්තයේ තියෙන්නේ. ඉතින් අන්න ඒ දේවල් විධිමත් කරන්න මේ අරන් තියෙන ක්‍රියාමාර්ගය පිළිබඳව අද මේ ඌවමෙල්ලස්සේ ගොවින් දරන්නේ වෙනත්ම ස්ථාවරත්වයක්. දැන් ගොඩක් අය අලුතින් ගවල් පටන් අරගෙන තියෙනවානේ. ගොඩාක් අක්කර 3-4 ඒ වගේ තියෙනවා. සාමාන්‍යයෙන් දැන් ඔය ඇතුළත වෙන්න ගම් තියෙනවා. ඒ ගම්වල සාමාන්‍යයෙන් හැම ගෙදරකම වගේ ගොඩක් වඩාව තියෙනවා. දැන් මේ ජගත් මහත්මයා හඳුන්වලා දෙන යෝජනා මේ ක්‍රමවේදය හරහා මොකක්ද තියෙන ගමේ ගොවි මහතුරුන්ට? ඔව් දැන් එයා කරන යෝජනාව ටිකක් වෙනස් නේ. අමුතුනේ එයා කියන්නේ එයා වීඩියෝ ගොවින්ගෙන් මේ දැන් අපි දැන් මෙහෙ රුපියල් 5-6යි කියලා කිව්වුණාට කොළඹට ආවහම පස්සේ මිලට එන්නේ නැහනේ. කොහොමත් මම මේ හිතන විදිහට මේ දේශීය දඩම් වල මිල ටිකක් ඉහළයිනේ. කොළඹට එනකොට ඒකට දැන් අර එතන ලොකු මුදලක් යන්නේ අතරමැදියටනේ ගොවියට නෙමෙයිනේ. ජගත් මහත්තයා කරන යෝජනාව තමයි ඒ ගම්වලින් ඒ දොඩම් ගෙඩියක් ඒ කියන්නේ ගොවියගෙන් දොඩම් ගෙඩියක් රුපියල් 15-20 අතර මිලකට අරගෙන ඒ ගමේ පාස්ටට ඒකෙන් මුදලක් වෙන් කරන කතාවක් තමයි ඒ යෝජනාවෙන් කියන්නේ. ඒක ටිකක් මේ වෙනස් අදහසක් තමයි එතන තියෙන්නේ. දැන් අපි කතා කරපු ගොවියෝ නම් ඊළඟ කැමති එහෙම ගන්නවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. අලුතෙන් හොදවකට බහිඳ වුණත් අපිට බයක් නැහැ නේ කියන අදහස තමයි ඉන්නේ ඒගොල්ලෝ. Balumgala. Capital Janata Sevayat dedicated to serve the people. ජගත් අත දෙනවා කියන එක. ජගත් මම ජගත් ඇත්තටම මේකට මහන්සි වෙන එකේ අරමුණ මොකක්ද කියලා ජගත් කියන කතාවවලම අපේ ආර්ථික විද්‍යාඥයෝ අඬන්න ඕනේ. ජගත් කියනවා මේ රටේ එක පුද්ගල ආදායම තව කීකින් හරි වැඩි කරන්න තමයි මම මේක කරන්නේ. ජගත් කියන්නේ ජගත්ගේ පුද්ගලික ආදායම වෙන්නේ මේ රටේ ඒක පුද්ගල ආදායම වැඩි කරන්න. මම හිතන්නේ ඒ වගේ මිනිස්සුන්ට ඒ වගේ වටිනා මහත්තුරුන්ට අත දෙනවායි කියලා කියන්නේ අපි අත දෙන්නේ මේ රටට. එදා ජගත් වෙනුවෙන් අපිට පුළුවන් නම් හැම ගෙදරකම දොඩම් පැල කරන්න. ඒකට අපි net fm එක අත්තල් බැඳගත්තු. මම හිතනවා ඒ ඇති අපිට මේ වැඩේ සම්බන්ධයෙන් ජගත් වෙන නිසා අපේ රටේ මිනිස්සු මේ වසවිස කාලා බීලා විනාශ වෙන ලෝකේ අපේ දරුවෝ ප්‍රාණවත් දීර්ඝායුෂ ලබලා ජීවත් වෙන්න මෙන්න වැඩේ ශක්තිමත් කරන්න පුළුවන් නම් මෙතන තමයි තැන. බිබිල දොඩම් වලින් ශක්තිජනක පානයක් හදලා බිබිලේ දොඩම් වගා කරන ගොවීන්ට පිහිටක් වෙන්න උත්සාහ කරන ජගත් පුෂ්පකුමාර මහත්මයා සම්බන්ධයෙන් අද net fm බැලුම්ගලින් අපි කතා කරමින් ඉන්නේ. ඔහුගේ පරමාර්ථය වෙන්නේ මේ ප්‍රදේශීය ගොවි ජනතාවගේ ආදායමට ශක්තියක් වෙන්න. ඉතින් එහෙම හිතන අය සම්බන්ධයෙන් net fm බැලුම්ගල නිරන්තරයෙන් කතා කරනවා. ඉතින් ජගත්ගේ මේ පරමාර්ථය නිසා අපි අද net fm බැලුම්ගලින් ඔහු ගැන කතා කරනවා. අපිට දුරකථනයෙන් ඉන්නව කතා කරන ඉටමෙන් ගයන් මහත්මයා. අයබෝන්. අයබෝන්. ඔව් කියන්න ඔබතුමාගේ අදහස. ඔව් මට කතා කරන්න දෙයක් ඇත්තටම මේ ජගත් මහත්මයාගේ අදහස බොහොම වටින දෙයක්. මොකද මේ වගේ කාලෙක මේ තුට්ටුවට දෙකට අදහස් එහෙට මෙහෙට විකිනෙන කාලේ අපේ රට ගැන හිතන මිනිස්සු ඉන්නා නම් ලොකු දෙයක්. මොකද දැන් එළවලු වගාවක් ගත්තත් එළවලු වගාවේ අස්වැන්න වැඩි කාලෙට මිල අඩු වෙන එක හෝ අස්වැන්න අඩු කාලෙට මිල වැඩි වෙන එක ඔටෝමැටිකලි සිද්ධ වෙන දෙයක්. ඒ වෙනුවෙන් වෙළඳ ඇමතිවරයෙක් හෝ മന്ത്രിවරයෙක් යදවීම අවස්ථාවේ වෙන්නේ පස්වසනෝ ආරක්ෂා කර ගැනීම. එහෙම නැත්නම් මේ දේවල් වියලා වෙන රටකට ප්‍රවාහන වෙන රටකට යවීම එහෙම නැත්නම් මේ රටවල් ඇතුලේ පරිභෝජනයට ලබා ගැනීම ඒ වගේ ක්‍රමවේදයන් කිසිම මම දන්න තරමකට කිසිම කෙනෙක් හඳුන්වා දුන්නේ නැහැ. ඒක දන්න පිරිසක් ඉන්නවා. මේ ගාමියෝ යම් පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ පෞද්ගලිකව මේ දේවල් කරනවා සුළු ප්‍රමාණයෙන්. ඒගොල්ලෝ ඒවා විදේශයට අලෙවි කරනවා. එතකොට විදේශ විනිමය තමයි ඒගොල්ලෝ උපයන්නේ. ඒ වගේම මම දන්න තව දේවල් තියෙනවා මේ වැටවල් වලට හිටවන ඕන තරම් කොළ වර්ග තියෙනවා විදේශයට යවන්න පුළුවන්. අලංකරණය සඳහා තමයි බොහෝ විට භාවිතා වෙන්නේ. සාමාන්‍යයෙන් ඔය නිතර වෙන කොළ වර්ග නම් මැදින් යනවා කියලා ඒක කුට්ටල් 2.7ක් වගේ මිලකට සාමාන්‍යයෙන් මැදට තියෙන වැටවල් වලට ඕන තරම් අධි කරන්න පුළුවන්. ඉතින් ඕක රජය හරහා මැදිහත් වීමක් වෙලා ග්‍රාමීණධාරී මහත්මයා හරහා හරි කොහේ හරි සෙන්ටර් එකක් පිටවලා එතෙන්ට හවස 4 වෙනකොට කොළ ටික ගෙනත් දෙන්න කියලා. ඒ විදිහට කරලි වරලා මේ විදේශයෙන් මේ යන්න පුළුවන්. එතකොට නව රැකියා උත්පාදනයක් ඒ හරහා ඇති කරන්න පුළුවන්. මොකද මේක කරන අය ලංකාවේ තුල ඉන්නවා. මම දැනුවත් පුද්ගලයෝ බොහෝ පිරිසක් ඉන්නවා. සුරු පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ මේ දේ එකතු කරලි වරලා රටේ අවලි වල ඒ දැන් සල්ලි ගෙන්නගෙන ඒගොල්ලෝ ගාව රැකියා තියෙනවා. ඒගොල්ලෝ යම් රැකියා ප්‍රමාණයක් දීලා තියෙනවා. ඉතින් ඒකට ඒ වගේ මිනිස්සුන්ට දැන් මේ ඩියුටි වහන දේ කාර්ය මොහර දෙයක් කරනවා. මේ ගොවිය කොදීල් තියෙන මොකද්ද මේ නිදහස් මේක හයිකන ඩියුටි එක හරහා මොනවද මේ ගොවියට හොඳයි. ඉතින් එතුමා කියන කාරණාවත් බොහොම පැහැදිලි කාරණාවක්. ඉතින් එවැනි අවස්ථාවන් ඕනෑතරම් රටේ තිබීදී තමයි ගොඩක් දෙනෙක් නොකර ඉන්නේ. ඉතින් මේ වෙලාවේ ජගත් පුෂ්පකුමාර මහත්මයා මේ වැඩසටහන ක්‍රියාත්මක කරලා තිනවා. ඒකට සහයෝගය දෙන තවත් විවිධ පාර්ශවයන් තියෙනවා. ඉතින් ජයවර්ධන විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා අංශ ප්‍රධානී මහාචාර්ය ජගත් වංශපාල මහත්මයාත් මේ කටයුත්තට සහයෝගය දක්වන කෙනෙක් විදිහට මෙන්න මෙවැනි අදහසකුත් පළ කළා. මේකට කියනවා මේ ජනතාව ඇත්තම අපිත් එක්ක කතා කරා. දිවිලේ ඉන්නවා අදට විශාල ඉඩම් ප්‍රමාණයක ගොවි මහත්තුරු. ඒගොල්ලෝ හරි කැමති මේ ව්‍යාපෘතියට. අපි ඒගොල්ලොත් එක්ක මේ දෙසැම්බර් මාසෙට ගිහිල්ලා ස්ථිර ගිවිසුම් ගත වීමක් වෙනවා. ඒවත් අපේ අනිත් ආහාර බලාපොරොත්තු දෙන්නේ මේ ගොඩාක් කෑන් කිරීමේ ව්‍යාපෘතියට දිවිලටම බාර දෙන්න. ඒ කියන්නේ ගොවියන්ව ටිකක් ශක්තිමත් කරලා මේ තාක්ෂණය ලබා දීලා විවිධ බාරදුන්නා විවිධ දොළන්ගේ අපි බලාපොරොත්තු වෙන කවදාරි විදේශ වෙළඳපොළකට නිකුත් වෙනවා දකින්න අපි ආසයි. මොකද කවදා හරි අපිව යට කරපු බටහිර ජාතීන්ගේ අතින් මේ දොළම් පානේ බීලා ඒන මුදලින් විවිධ ඩෙවලොප් වෙනවා දකින්න. ඒ කියන්නේ ඌවලක ඩෙවලොප් වෙනවා දකින්න එක තමයි සංවර්ධනය දකින්න එක තමයි අපේ සිහිනේ. බටහිර ජාතීන් විසින් විනාශ කරයයි කියලා කියන මේ ඌවවැල්ලස්සෙම තියෙන පෝෂණය නැවත වතාවක් ඔවුන්ගේ අතටම දීලා ඒ සල්ලි වලින් මේ ඌවවැල්ලස්ස නැවත නගා සිටවන්න පුළුවන් නම් ඒ තමයි ශක්තිය වෙන්නේ. ඉතින් ඒ කාරණා පිළිබඳව රජලට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය චන්න ජයසුමන මහත්මයාත් කතා කළා. අතටම අප හිතන්නේ ඒක ඉතාම කාලෝචිත කටයුත්තක්. ඒ වගේම ඉරිගැන්විය යුතු කටයුත්තක් හැටියට විශේෂයෙන්ම අපේ දොඩම් සම්ප්‍රදාය ගත්තොත් අප කවුරුත් නොදන්නා හේතුවකට බිබිලේ දොඩම් වල අපිට ඒ තිබුණ නාමය අහිමි වුණා. ඒ දොඩම් අපිට අහිමි වුණා. දැන් නැවතත් ඒ ප්‍රදේශවල වවන දොඩම් නිෂ්පාදනය කරලා මේ ආකාරයේ දේශ නිෂ්පාදනයක් ඉදිරියට ගෙනීම මම හිතන්නේ අපි ආගය කළ යුතුයි කවුරුත්. විශේෂයෙන්ම සිය රටේ සිරි අපතේ කියන පාඩය අපේ අපිට පෙර පරම්පරාවේක බොහෝ දුරට කතාවට ලක් වුණත් අද මේ විවෘත ආර්ථික ක්‍රමය සහ අලුත් තාක්ෂණ ක්‍රමවේද ඔස්සේ ප්‍රවාහනයේ තියෙන දියුණුවත් එක්ක අපට නුසුදුසු ආහාර පාන බොහොමයක් රට තුළට ගලාගෙන එනවා. විශේෂයෙන්ම විදේශ රටවල නිෂ්පාදනය කරන දොඩම් ආශ්‍රිත සහ අනෙකුත් පළතුරු නිෂ්පාදන කල් තබා ගැනීම සඳහා විවිධ තාක්ෂණික ක්‍රමවේද සහ රසායනික ද්‍රව්‍ය යොදා ගන්නවා. ඒත් එක්කම යාන විතරණයට ලක් කරන ලද පළතුරු වර්ග සෑහෙන පාවිච්චි කරනවා මේ ආකාරයේ නිෂ්පාදන. ඉතින් අද වෙළඳපොලේ තියෙන පළතුරු විෂවල ප්‍රමිතිය පිළිබඳව එකක් අපිට පරීක්ෂණා කරන්න ක්‍රමවේදයක් නැහැ හරියට. ඒත් එක්කම ඒ සඳහා උනන්දුවක් දක්වන පිරිසක් හෝ නිසි බලයක් තියෙන පිටිසක් නැහැ. ඉතින් ඒ වගේ තත්ත්වයක් යටතේ මේ විදිහේ දේශීය නිෂ්පාදනයක් ඉදිරියට ඒව මම හිතනවා තාම වැදගත් වෙනවා. විශේෂයෙන්ම පහුගිය අවුරුදු 10ක පමණ කාලේ අපේ රටේ ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳ විශේෂයෙන්ම රෝග නිවාරණය පිළිබඳ කතා කරපු අප මේ කටයුත්ත ඉතාම ප්‍රශංසනීය කටයුත්තක් හැටියට දකිනවා. රංගන අපි දන්නවා අපේ රටට බහුජාතික සමාගම් ආවට පස්සේ ඒ බහුජාතික සමාගම්වල නිෂ්පාදන ප්‍රචලිත කරන නොයෙක් විදිහේ කූට උපක්‍රම භාවිතා කළා. එල කිරි බිව්වහම සෙම හැදෙනවා කිව්වා. කිරිබත් කෑවහම නිදිමත එනවා කිව්වා. කැඳ බිව්වහම ඇඟට පණ නැහැ කිව්වා. ඉතින් මේ වගේ මත හදලා මේ අපේ සමාජයේ පරිවර්තනය කරා වුන්ට ඕන විදිහට. ඉතින් එහෙම බහුජාතික සමාගම් එක්ක හැප්පෙන්න පුළුවන්ද කියන කාරණාවත් අපි කතා බහ කළා. නායකත්ව පුහුණු උපදේශක උදේ දේවමුල්ල මහත්මයාත් සමගින් ඔහුට පුළුවන් වෙයි දැන් මේ බහුජාතික සමාගම් සහ මේ පැණිබීම කර්මාන්තයේ ඉන්න ප්‍රමුඛ පෙළේ සමාගම් තියෙනවා. ඔවුන් ඒවත් එක්ක තරඟ කරන්න පුළුවන් වෙයි. මම කියන්නේ එකම එක දිගයි. අවියාවුද අරගෙන මිනිස්සුත් එක්ක ගහලා බැනලා මරාගෙන යුද්ධ කරලා දිනන්නනේ. මම කියන්නේ එහෙම දිනන්න ඕනේ නැහැ. එහෙම දඟලන්න ඕනෙත් නැහැ. දැන් බහුජාතික සමාගම් තියෙනවනේ ඉතින් තීද්දේ. අපි ආසනම් වසවිසන් අපේ දරුවන්ට නොදී ඉන්නේ. බහුජාතික සමාගම් වලට පිටිකක් නැහැ. අපේ ජගත්ගේ රටක් පිළිති කරනවා නම් බහුජාතික සමාගම් අපිට එපයි කියන්නේ නැහැනේ. අපිව මරන්නේ නැහැනේ. මම කියන්නේ අතර බහුජාතික සමාගම් වලට ගැලවෙන්නේ ඒගොල්ලන්ගේ අරමුණු උපරිම ලාභය. එච්චරයි. අපි වැරද්ද තියෙන්නේ. බහුජාතික සමාගම් වල ඒක බූවල්ලක් අරකයි මේකයි කියදලා වැඩක් නෑ. අපිට පුළුවන් නම් අපේ දරුවන්ගේ අපේ ශරීර වලට අහිත කර දේවල් ප්‍රච නොකර ඉන්න එච්චරයි. බෞද්ධාතික සමාගම් පුවක්කුවක් තරම් අපේ කනට තියලා දීතිය කියලා කියන්නේ නැහැ. ඒ නිසා විතර බෞද්ධාතික සමාගම් එක තරංගයක් නෑ. ඇත්තටම මේ රටේ මිනිස්සු මේ රටට ආදරේ නැහැ. මේ රටේ අම්මලාට මේ රටේ දරුවන්ට ආදරේ නැහැ. ජරදී මේ බිබිලෙන් තොඩක් තියෙන හේතුවක්. හැබැයි මේ රටේ මිනිස්සු මේ රටට ආදරේ නැත්නම් මේ රටේ දෙමව්පියෝ වලට තමන්ගේ දරුවන්ට ආදරේ නැත්නම් ජරදී බිබිලෙන් තොඩම් ප්‍රොඩක්ට් එක වැටෙන එක වැටෙනවමයි. ඒ නිසා ඒක බෞද්ධාතික සමාගම් වල බලපෑම මත නෙමෙයි ඒකේ අනාගතේ තීරණය වෙන්නේ. මේ ඇත්තටම මේ රට ආදරේ කියලා කියන අපි ඇත්තටම මේ රට ආදරේ මේ රටේ දරුවන්ට ආදරේ කියන අපේ ඇත්තටම මේ රටේ දරුවන්ට ආදරේද නැද්ද කියන එක මත විතරමයි ජගත්ගේ ව්‍යාපාරය ඉස්සරහට යනවද නැද්ද කියලා කියන්නේ. එතෙන්දී ජගත් මහත්මයාගේ ව්‍යාපාරයක් පමණක් නෙමෙයි. මොකද ඌව වෙල්ලස්සේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මේ ලැබෙන මුදල් වලින් කොටසක් ඔවුන් වෙන් කරනවා. ඉතින් එවැනි සත්කාරයකට තමයි මේ ඔවුන් අත ගහලා තින්නේ. ඉතින් ඒ කටයුත්තට අපට පුළුවන් විදිහට කොහොමද සහයෝගය ලබා දෙන්න ඕන සහ අපිට මේ ජගත් පුෂ්පකුමාර මහත්මයා යෝජනා කරන්න පුළුවන් නම් මේ ව්‍යාපාරයේ තවත් කෙනෙක් කරගෙන යන්න. ඒක තමයි ඒගොල්ලන්ගේ බලාපොරොත්තුව ගොවියන්ව ශක්තිමත් කරන්න පුළුවන්. දැන් තියෙන ඔය කහපාට දොඩම් වලට වැඩිය බිබිල දොඩම් වල 10 ගුණයක විතර මේ ශක්තියක් ගුණයක් තිබුණා කියලා තමයි කියන්නේ. ඉතින් මේ බිබිල දොඩම් වල තියෙන ගුණාත්මක භාවය කොහොමද කියන කාරණාව අපි කතා කරේ රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහත්මයා සමගින්. ඇත්තටම දොඩම් කියන්නේ විටමින් වර්ග ගණනාවක් සාරය තියෙන පළතුරක් යුෂයක්. විශේෂයෙන්ම විටමින් C ශරීරයට ලබා ගැනීමට තියෙන ප්‍රධාන ප්‍රයෝජනයක් හැටියට දොඩම් අඳුනගෙන තියෙනවා. ඒත් එක්කම තවත් විටමින් සහ ඛනිජ ලවණ ගණනාවක් දොඩම් වල තියෙනවා. ඉතින් ඒක නිසා ඒ ඊටාම ශරීරයට හොඳ දෙයක්. විශේෂයෙන්ම කල් තබා ගැනීමේ ද්‍රව්‍ය සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය නැතුව නිෂ්පාදනය කරනවා. ඒක ඊටාම විශේෂයෙන්ම ඝර්මකලාපී රටවල විජලනයට ලක් වෙන ඒත් එක්කම දැඩි සූර්යාලෝකයට ලක් වෙන අයට දොඩම් ඊටාම ගුණදායකයි. සෞවයිද්‍ය විද්‍යාත්මක බලු. ලංකාවේ වෙළඳපොළ සහ වෙනත් ජාත්‍යන්තර වෙළඳපොළ ගත්තොත් එහෙම මේ බිබිලේ දොඩම් කියන එක ඉදිරියට අරන් යන්න පුළුවන් වේවි. ඊටාම පැහැදිලිව අපේ බිබිලේ දොඩම් වල යම් ආවේනික රසයක් තිබුණා, ආවේනික ගුණයක් තිබුණා, ආවේනික නමක් තිබුණා. සියල්ල අපිට අහිමි වුණා. එය විදේශ බලපෑමකින් සිදු වුණා කියන කාරණයට විවිධ සාධක තියෙනවා. නමුත් ඒ පිළිබඳව හෝ නිසි ගවේෂණයක් සිදු වෙලා මේ වෙච්ච කටයුත්ත රටේ හෙළිදරව් වෙලා නැහැ. ඒකේ නමුත් මම හිතන්නේ මේ බිබිලේ දොඩම් නම නැවත ගෙන යාම මම හිතනවා අපේ රටේ ජනතාව බොහොම ආදරෙන් වැළඳගනී. ඒත් එක්කම අන්තර්ජාතික වශයෙන් වුණත් අපිට හොඳ වෙළඳපොළක් නිර්මාණය වෙයි කියන විශ්වාසය අපේ තියෙනවා. Balumgala ජනතා සේවයට dedicated to serve the people. රසකාරකම කිසිම ක්‍රමයකට එකතු වෙන්නේ නැහැ. මේකට ඒකට විශේෂත්වය මේක අපි තාපමය ක්‍රමයකට තමයි පරිරක්ෂණය වෙන්නේ. විශාල උෂ්ණත්වයකට නෙමෙයි. ඒක රසකාරක සිදයක් අන්තර්ගත වෙන්නේ නැහැ. මේ දොඩම් ගෙඩියක යුෂ සම්පූර්ණම කෑන්ඩිකල තියෙනවා. ඒකට මේකේ කෘතිම දෙයක් අන්තර්ගත කරලා නැහැ. කෘතිම දෙයක් අන්තර්ගත කරලා නැති නිසා මේක එහෙම ශරීරයට හානි කර වසවිෂදායක දෙයක් විදිහට කිසිම විදියකට ගණන් ගන්න බෑ. එක කෑන් එකට ඒක අන්තර්ගත විශේෂයි. විවිධ ගොවින්ටම කිල්ල දුන්නා කෑන් එක 20 බාරක් කියලා ඒක කිව්වා. ඒගොල්ලන්ගේ ගෙඩිය දොඩම් කපලා ගිරිකලා ගෙදර බොන දොඩම් වීදුරුව සහ මේක අතර වෙනසක් නැහැ කියලා. අද Neth FM බැලුම්ගලින් අපි කතා බහ කරමින් ඉන්නේ බිබිලේ දොඩම් වලින් ශක්තිධනක පානයක් නිර්මාණය කරපු හදපු ජගත් පුෂ්පකුමාර මහත්මයා සම්බන්ධයෙන්. මොකද ඔහු මේ පානය හදලා ඒ ප්‍රදේශීය ගොවි ජනතාවට ශක්තියක් වෙලා තියෙනවා. ඔවුන්ගේ දරුවන්ගේ පාසල් වලට යම් යම් උපකාර කරලා තියෙනවා. පෙළපොත් ලබා දීලා තියෙනවා. පොත් ලබා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔහුගේ පරමාර්ථය හරිම අර පිරිසුදු පරමාර්ථයක් තියෙනවා. එහෙම පරමාර්ථ තියෙන අය බොහොම අඩුයි. ඉතින් එහෙම පරමාර්ථ තියෙන අය රටට හඳුන්වා දීම තමයි අපි Neth FM බැලුම්ගලින් මේ කරමින් ඉන්නේ. දැන් මේ බිබිලේ දොඩම් පානය සුපිරි වෙළෙන් සංකීර්ණවල සහ කොළඹ නගරය ආශ්‍රිතව මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. සහ මෙහි තියෙන ඉල්ලුම් පිළිබඳව මේ ව්‍යාපාරයේ මේ කටයුත්ත කරගෙන යන ජගත් පුෂ්පකුමාර මහත්මයාත් එක්ක අපි තවදුරටත් කතා කළා. ලංකාවේ ප්‍රධාන ආයතන හුඟ දෙනෙක් වගේ දැනට මේක රස බලලා තියෙනවා. විවිධ අය මට ඒ අයගේ කැමැත්ත නැතුව මට ඒක තියාගන්න අමාරුයි. කැමැත්ත තියෙන අය ලංකාවේ මහා පරිමාණ ජාතික මට්ටමේ හෝටල් කර්මාන්තයේ මේක දැනට ලබා දීලා තිනවා. මම හිතන්නේ 15 16 වෙනකොට ඒගොල්ලෝ නිෂ්පාදනය පිළිමකට මට නැවත දැනුවත් කිරීමක් කරයි. උදාහරණයක් ඇටියට කාමර 300ක් 400ක් තියෙන කොළඹ හෝටල් වලට අවශ්‍ය කරන ඇනවුම් ලබා දෙන්නේ ඒගොල්ලෝ කොළඹ. ඔබතුමාගේ නිෂ්පාදන වල කෘත්‍රිම රසකාරක කල්තබා ගැනීමේ ද්‍රව්‍ය හෝ ශරීරයට අහිත කර ද්‍රව්‍ය එවැනි අන්තර්ගතයන් පිළිබඳවත් කියන්න පුළුවන්ද? දැනට අපි කිසිම කෘත්‍රිම වර්ණක උපකාරක ඒ අපි භාවිතා කරන්නේ නැහැ. මොකද අපි අපේ නිදහස දෙසා ජනතා ව්‍යාපාරේ තියෙනවානේ බඩගින්නෙන් නිදහස් වෙන කියලා මාතෘකාව. එතකොට ඇත්තටම අපේ රට බඩගින්න ඉන්න ඕන රටක් නෙමෙයි. අපේ රටේ ඇති වෙන ආහාර නිෂ්පාදනය වෙනවා. නමුත් පසුවස්සම තාක්ෂණය තමයි අපේ රටේ භාවිතා වෙන්නේ නැත්. ඉතින් අතරමැදියෝ ගොවියව සූරා කාලා ගොවියට නිසි මිලක් ලබා නොදී ඒ අය සාල ලාභයක් ලැබීමේ තත්ත්වයක් තමයි අපිට තොරතුරු වාර්තා වුණේ. හැමදාමත් වෙන්නේ ගොවියා පොළොවත් එක්ක හැපිලා දාඩිය මහන්සියෙන් කොහොම හරි මේ නිෂ්පාදනය කරනවා. ඒ නිෂ්පාදනයත් විවිධ උදවිය ඒකෙන් ප්‍රතිලාභ ලබනවා. ඔව් විවිධ රසකාරක ටිකක් දාලා රටේ මහ ජනතාව ලෙඩ්ඩු කරන එක තමයි කරන්නේ. ඉතින් එහෙම කරන්නේ නැති ජගත් පුෂ්ප කුමාර ගැන අපි කතා කරන්නේ. ඔහු බලන්න මේ කියන කාරණාව ඔහුට කියන්නෙම මේන් ඔහු කරන්නේ රටට සේවයක් කියන කාරණාව. ඉතින් මේ ඔහු කරන කාර්යය පිළිබඳව මේ ඌව බෙල්ලස්සේ ගොවින් දරන මතය තමයි මේ. ඒකට ඒකෙන් එයා බලාපොරොත්තු වෙන්නේ මේ දොඩන් හඳීම හදනකින් ව්‍යාපාරික අරමුණක් ගැන නෙමෙයි. එයා කියන්නේ දැන් ඌරෙල්ලස්සේ බොහොම මේ මහන්සියෙන් වැඩ කරන මිනිස්සුන්ගේ ඒ නිෂ්පාදනයකට හරියම මිලක් නැති ප්‍රශ්න තියෙනවානේ. ඒක නිසා මේ මිලක් ලබා දීමේ අරමුණත් එයාගේ ප්‍රධාන විදිහට තියෙනවා. ඒකට මිනිස්සු දුප්පත් වෙලා තියෙන දැන් ලංකාවේ ප්‍රධානම මේ දුප්පත්ම ප්‍රදේශෙල් කම් කොට්ටාසේ තියෙන බිබිලෙන් ඌව පළාතනේ. ඒකෝට මේ වගේ මේ ඒ උදාහරණ ඉතින් ඇත්තටම කම්පක් තියෙනවානේ. ඒ වගේම ප්‍රයෝජනයක් ගන්න නැති ප්‍රයෝජනයක් ගන්න මාර්ගයක් නැති කම නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ කියලා. ඒකට මේ කිසිමක් විදිහට තමයි මෙයා මේක යෝජනා කරේ. ඔය වෙල්ලස්සට මේ වෙල්ලස්ස කියන නම හැදලා තියෙන්නේ වෙල් ලක්ෂයක් තිබුණා කියලා ඒ කාලේ. අපේ රටට සුද්ද ඇවිල්ලා ඒ වෙල් ලක්ෂයේම වැව් අමුණු සියල්ලම කඩා බිඳ දාලා විනාශ කළා. ඉතින් මේ විනාශ වුණු රට නැවත ගොඩ ගන්න මේ විදිහට මේ කණ්ඩායම එකතු වෙන එක මොනතරම් අපේ රටට වටින කාරණයක්ද? ඒ සඳහා අපිට දෙන්න පුළුවන් දායකත්වය මොකක්ද කියලා නායකත්ව පුහුණු උපදේශක උදයා දේවමුල්ල මහත්මයා කතා කළා. ව්‍යාපාරයක අරමුණු උපරිම ලාභය කියලා කියන්නේ කොහොමද පිටරටින් ආපු ව්‍යාපාරවල අරමුණ අපේ ඉදවසරේට ගොවිතැන උපරිම අරමුණ මොකද මේ දුකන කිරීම කියලා සියලු සත්ත්වයන් දුක් කරන්න කියලා කියනවා. මත්කෝරට කරදරයක් වෙන දුන්නේ නැහැ ගොවියා. ඒ ගොවියා සියලු සත්ත්වයන් දුක් වෙනවා කියලා ගොවිතැන් කරපු එකෙක්. තව ගොවිතැන් කරන කෙනෙක් වැඩුණායි කියලා සියලු සත්ත්වයන් දුක් වෙනවා කියන ගොවියට ප්‍රශ්නයක් නැහැ. ගොවියෝ වැඩි වෙන තරමට හොඳයි. ඒකත් කියන්නේ සියලු සත්ත්වයන් දුක් වෙනවා කියලා එතන ව්‍යාපාරිකේ. අපේ ජගත්ව ආදරෙන් වැඩ ගන්න ඕනද? මේ වගේ දස දහස් ගණන් ව්‍යාපාරික ඕනනේ දෙන්නේ. මට මෙතන ව්‍යාපාරික නාම කියන්න බැරි ඉඳලා පිටරට වලින් ගෙන දෙත් එකක් තුනක් නාම තියෙන පාණයන් පාවිච්චි කරලා අපේ ජීවිත විනාශ කරගන්න. ඉතින් මේ ජීවිත හදන්න ජගත් වගේ සිහියක් කරනවා නම් ජගත් ආසයි. ජනසේ අරමුණ උපරිම ලාභයේ උපරිම සතුට. ඒ සතුට ලැබෙන්නේ ජගත් dan dibilang sudah jalan jarak di banding, apa dari dan jarak tapi kadang-kadang orang atau korespon atau kerana kerana itu tarik serba tergoda jarak tu negara kita. Jadi mama gaya ni negara kita kami gambar isolasi monohari kerumah atau tapololi monohari kerumah atau tapolnya itu gram sih rupiah kira atau orang jadi apa kerana attain jadi pelawela talent jadi awilah, ia atau dem ay pelawela kita tu apa kerja di bawah dah tapol dah orang ni kita tapol dah tu tapololi atau kuburan kita ada mu di jarak dia ni gaya jarak dia ගොඩක් විතරක් මත විටමින් C නැති නිසා විටමින් A තියෙනවා හදමු. ඒකද මෙරට තව ව්‍යාපාරිකේ නැගිටින්න ඕන. ජගත් සතුට හොයන විදිහට ජගත්ගේ සතුටත් ලැබෙන ගමන් රටේම සතුට ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ සතේ රටේම සතුට ලැබෙන්න නිරෝගීමත් ජාතියක් බවට අපිට පත් වෙන්න අපි හැමෝම එකට එකතු වෙන්න ඕන කියන කාරණාව අපි මතක් කරන්න ඕන. ඉතින් ඒ කාරණාවත් එක්ක ඒ පණවිඩයත් එක්ක අද බැලුම්ගලින් සමුගන්නවා. සුබ දවසක් ඔබට. මම රංගන. මම තිලිනා.